කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී කොළඹ විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබා ගැනීම සිසු සිසුවියන් පිරිසක් වර්ජනය කළා. කුලපති හිමියන්ගෙන් උපාධි ලබා නොගත් එම සිසු සිසුවියන් උපාධියගත් බවට වන ඡායාරූපයට පමණක් පෙනී සිටමින් වේදිකාවෙන් බැස ගියා. මේ සිදුවීම මේ මොහොත වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙම සිදුවීම පිළිබඳව ඊයේ දින සර්වාගමික නායකින් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. පසුගිය දින කිහිපය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී එහි කුලපති අතිගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධි ලබා දෙන අවස්ථාවවලදී ශිෂ්‍යෝ කිහිප දෙනෙක් උන්වහන්සේගේ යටින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ලොකු ආందోళනාත්මක ප්‍රචාරයක් සිද්ධ වෙමින් යනවා. විනයක් නැති තැන කිසිදු විද්‍යාවක් ඇත්තේ නැහැ. අද ඇත්තටම මේ වගේ මට්ටමේ දරුවන් තමයි අනාගතයේදී වෛද්‍යවරු හැටියට ඉඳගෙන ලෙඩුන් බිල්ලට තබලා වෘත්තිමය අයිතිවාසිකම් ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේම ගුරුවරු හැටියට පෙනී සිටමින් උගුම් දරුවෝ බිල්ලට තබලා තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නට කල්පනා කරනවා. මෙහිදී අපි ඒ දරුවන්ට අනුකම්පා කරනවා. නමුත් අපි ඒ දරුවන්ගේ පිටිපසින් ඉන්න ඔවුන් මෙහෙවන විවිධාකාරයේ ශිෂ්‍ය සංවිධාන සහ දේශපාලන උද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. අගෝරේට වත්ුනේ මේ ළමයි නායක හාමුදුරු නෙවෙයි. විනය නැත්තම් වැඩක් නැහැ. එම නිසා අපි ආගමික නායකයෙක් වශයෙන් වෙච්ච දේ වුණා. ඒ උපාධි පිරිනැමීම අවස්ථාවේදී එවැනි නායක ස්වාමි වංශව අගෞරවයට එතෙන්දී ලෝකයා ඉදිරිපිට එවගේ තත්වයට පත් කරපු ඒ ආදරණීය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යයන් ඉල්ලා සිටනවා කරුණාකර නායක ස්වාමි වංශ ළඟ ගිහිල්ලා සමාව ඉල්ලලා උන් වංශකෙන් ඒ උපාධිය ලබා ගන්න ඒක හරි වටිනවා රටට ජනතාවට හැම වෙලාවෙ හොඳින් ඉතන නායක ස්වාමිට මේ වාගේ කර කර නැත්ත සමහර ළමයයි ඇත්තටම කොච්චර ඩිග්‍රී තුනොත් ඒගලගේ විනය නැතුනොත් කවදාවත් ඒගලගේ ජීවිතය දිනයි කරන්න බෑ ඒ නිසා කවදාවත් මේක කරන්න එපා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.